ළමයි කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඉතින් මං ඔයාලට හැමදාම අරගෙන ආවේ රස කෑම හදන විදිහනේ. ඔන්න ඉතින් අද මං අරන් ආවා අපේ මුහුණ ලස්සනට තියාගන්න පුළුවන් පොඩි ටිප්ස් ටිකක්. මුහුණේ තියෙන වයස පෙනුම රැලි වැටීම අඳුරු ගතිය ඉවත් කරලා මුහුණ තෙතමනයක් සහිතව තියාගන්න කොහොමද කියලා අද මං ඔයාලට කියලා දෙනවා. ඊට කලින් මං ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මගෙන් subscribe කරන්න. පළවෙනි ටිප් එක තමයි අයිස් කැට සම්බාහනය. මේ අයිස් කැට සම්බාහනය ගොඩක්ම ප්‍රතිඵල තියෙන ට්‍රීට්මන්ට් එකක්. අයිස් කැට කිහිපයක් අරගෙන ඒ අයිස් කැට මගින් මුහුණ හොඳට රවුම් ආකාරයට සම්බාහනය කිරීම මගින් මුහුණේ තියෙන රැලි ගතිය අඳුරු පැහැය ඉවත් කරලා දීප්තිමත් සමල් ලබා දෙනවා. උදේ කාලයේ මේ අයිස් සම්බාහනය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දෙක, හුමාලය ඇල්ලීම. වාෂ්පීකරණය, එහෙමත් නැත්නම් දුම් ඇල්ලීම කියන්නේ අතීතයේ ඉඳන්ම පැවතගෙන එන ඉතාමත් ජනප්‍රිය රූපලාවන්‍ය සත්කාරයක්. අපේ සමට දුම් ඇල්ලීම මගින් සමේ තියෙන විෂබීජ ඉවත් වෙලා සම පැහැපත් වෙනවා. කුරුල ඇතිවීමට ප්‍රධාන වශයෙන් අපේ සමේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියා බලපානවා. දුම් ඇල්ලීම මගින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙලා අපේ සම පිරිසිදු කරනවා. මේ සමට දුම් ඇල්ලීම මගින් ලැබෙන තවත් වාසියක් තමයි දුම් අල්ලනකොට සමේ තිබෙන සිදුරු විවෘත වීමක් සිදු වෙනවා. මේ සිදුරු විවෘත වීම නිසා අපි පිටතින් ගලන ආලේපන හොඳට සමට උරාගෙන හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. සතියට දෙපාරක් දුම් ඇල්ලීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 3. ෆේස් එක්සර්සයිසස්. ඉතින් මේ ෆේස් එක්සර්සයිස් කිරීම මගින් අපේ මුහුණේ හැඩය වෙනස් කරගන්න වගේම පිරිපුන් මුහුණක් ලබා ගන්න පුළුවන්. දිනපතා ෆේස් එක්සර්සයිස් කිරීමෙන් මුහුණේ රුධිර සංසරණය වැඩි වෙලා, එහෙමත් නැත්නම් මුහුණට හොඳ ලේ ගැලීම වැඩි වෙලා මුහුණ පිරිපුන් වෙලා පැහැපත් වෙනවා. දිනකට විනාඩි 15ක් වගේ මේ ෆේස් එක්සර්සයිස් කරනවා නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 4. ඇස්වල අවපැහැයට ටී බෑග්. ඉතින් මේ ඇස්යට අවපැහැ ගැනීම කියන්නේ ගැහණු පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ප්‍රශ්නයක්. අධික ලෙස නිදිමැරීම, මානසික ආතතිය වැනි කරුණු නිසා මේ ඇස්යට කළුවීම් සිදු වෙනවා. මේ ඇස්යට කළුවීම් නැති කරන සාර්ථක ප්‍රතිඵලයක් තමයි ටී බෑග් සත්කාරය. මේ ටී බෑග් දෙකක්ම විනාඩි 20ක් වගේ ශීතකරණයේ තියලා අරගෙන ඇස්යට අඳුරු පැහැති ස්ථානවල විනාඩි 15ක් වගේ තියාගන්න. මේ ට්‍රීට්මන්ට් එක සතියක් වගේ එක දිගට කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 5. ඔයිල් සම්බාහනය. ඉතින් මේ ඔයිල් සම්බාහනයත් ඈත අතීතයේ ඉඳන්ම පැවතගෙන එන රූපලාවන්‍ය සත්කාරයක්. මේ ඔයිල් සම්බාහනය සඳහා පිරිසිදු පොල් තෙල්, ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, ටර්මරික් ඔයිල් වැනි ඖෂධීය තෙල් යොදා ගන්නවා. මේ තෙල් වර්ගයක් මුහුණේ ආලේප කරලා උඩු අතට සම්බාහනය කිරීම මගින් රුධිර සංසරණය වේගවත් වෙලා මුහුණට පැහැපත් දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. ඒ වගේම මුහුණ පිරිපුන් වෙලා සමේ තියෙන ලප කැලල් ඉවත් කරනවා. දිනකට විනාඩි 10ක් වගේ මුහුණ සම්බාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන, ඔයාට තියෙන තෙල් සහිත සමක් නම් ඔයා මේ තෙල් සම්බාහනය කරන්න යන්න එපා. ඒ වෙනුවට ඔයාගේ සමට ගැලපෙන සිරම් එකක් ආලේප කරලා සම්බාහනය කරන්න. ඉතින් අද මං කියලා දුන්න ට්‍රීට්මන්ට් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන ට්‍රීට්මන්ට් ටිකක්. ඉතින් ඔයාලටත් මේ වගේ ස්කින් ප්‍රොබ්ලම් තියෙනවා නම් මේවා අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්.